මේ ඔබ දකින්නේ වසන්ත සුරේන්ද්‍ර පෙරේරාගේ සහෝදරයා ලසන්ත පෙරේරා. ඔහු සමාජ මාධ්‍ය ගිණුමේ සටහනක් තබා තිබෙනවා. එය අප උපුටා ගන්නවා. ක්ලබ් වසන්ත, කැරුකේ වසන්ත, සන්හිල් වසන්ත. සුරේන්ද්‍ර වසන්ත පෙරේරා වන මාගේකම සහෝදරයාට පින් පැමිණවීම පිණිස 7/4 වන දින මතක බණ ධර්ම දේශනාව පවුලේ සමාජිකයින්ගේ සහභාගීත්වයෙන් කොළඹ 7 වෝඩ් පෙදෙසේ සිදු කළා. එය 7/15 වන දින උදෑසන හිල් දාණය මහා සංඝයා වහන්සේලා උදෙසා මහා සංඝගත දක්ෂිණාවක් ලෙස සාංගික කොට උණුපිටිය ගංගාරාමේදී බුද්ධ පූජාව කේශ ධාතුන් වහන්සේලා උදෙසා පූජා කිරීමෙන් අනතුරුව සිදු කරනු ලැබුවා. අමරිකාවේදී එදිනම මහා සංඝගත දක්ෂිණාවක් පොඩිපතු විසින් සිදු කර තිබුණා. මෙම දුෂ්කර සහ කුරුරු අවස්ථාවේ අපත් නොහැර ළඟින් සිටි එරාජ් මැතිතුමන් හම්බන්තොට නගර සභාවේ හිටපු නගර අධිපති මෙන්ම සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කළ සැමටත් දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා පැමිණි පිරිසටත් එලෙසින්ම ඒ අවස්ථාවේදී රැඳී සිටි පිරිසටත් විශේෂයෙන්ම ඔවුන් සඳහන් කරන ආකාරයට මාධ්‍යවේදී සැමට හෝමාගම රෝහලේ කාර්ය මණ්ඩලයට එවගේම සන්නිවේදන මාධ්‍ය ඔස්සේ ශෝකය පළ කළ අය ආරක්ෂක අංශ නිලධාරීන් එවගේම විශේෂම ජයරත්න මල්ශාලාවේ හිමිකාර ගාමිණී ජයරත්න මැතිතුමන් කලමනාකරතුමා ඇතුළු කාර්ය මණ්ඩලයේ මේ සියලුම දෙනාට සූති කරමින් ඔවුන් මෙම සටහන තබා තිබෙනවා. එවගේම මේට සුරේන්ද්‍ර වසන්ත පෙරේරාගේ සොයුරු ලසන්ත සී පෙරේරා යනුවෙන් සටහන තබා තිබෙනවා. මේ ඔහු විසින් සමාජ මාධ්‍යයට එකතු කර තිබුණු ඡායාරූප කිහිපයක් අප උපුටා ගන්න ලැබුවේ. කෙසේ වෙතත් අප මීට පෙර වීඩියෝ එකේ වාසේම අවසානයේදී පවුලේ උදවිය පමණයි මේ සංවේගය සමගින් නිවසක තනිවීම සිදු කරනු ලබන්නේ. මේ වීඩියෝ එකෙත් ඔබ මේ දකින්න ඉදිරියේම වාඩිලා ඉන්නවා ලසන්ත පෙරේරා. ඔහු තමයි වසන්තගේ ගනුදෙනුවලදී වසන්ත සමගින් කටයුතු කරන අවස්ථාවන් වලදී ඉතාමත් විශ්වසනීය ලෙස වසන්ත සමගින් කටයුතු කරන ලැබූ පුද්ගලයා විදිහට තමයි ඔහු හඳුන්වනු ලබන්නේ. කෙසේ වෙතත් ඉතින් කුමන තරාතිරමක කුමන ක්‍රියාවලින් වල නිරත වුණත් ජීවිතයේ මරණය කාටත් පොදුයි. මරණින් මත්තට සිදුවන ජීවිතයේ තත්ත්වය තීරණය කරගත යුත්තේ වර්තමානයේ කරන කියන දැයින්. ඔබ මේ දකින්නේ මේ පිරිමි දරුවන් දෙදෙනා මැද සිටින්නේ නිරන්තරයෙන් සුරේන්ද්‍ර වසන්ත පෙරේරා විසින් හුරතල් කරපු ඔහුගේ සුදු බෝලේ. මේ සිදුවීමෙන් පසු අපි ඔහුව දකින පළමු අවස්ථාව මේකයි. ඉතින් මවත් මේ වෙද්දි බරපතල ඛේද වාචකයක සිටින්නේ. ඉතින් ඒ නිසා මේ වැනි දේවල් යල සිදු නොවේවා, වැරදි වෙළඳාම් වැළදි ව්‍යාපාරවලට කිසිවෙකු යොමු නොවේවා, සහ අවසානයේදී ලැබෙන සෑම දෙයක්ම වටිනාකමකින් යුතු දේවල්ම සිදු වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා.